රජයේ වයින්දාරින් සංගමය විදිහට ඉතිහාසයේ කවදාවක් පෙන්නපු විදිහේ නැති, කවරදාකවත් අපි කටයුතු කළ නැති ඉවසීමකින් සංයමයකින් කටයුතු කරන්න උත්සාහ කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ මාධ්‍ය හමුව තියන්නේ. නමුත් අපේ ඉවසීම, ඒ සංයමය නිවටකමක් විදිහට කවුරු හරි දකිනවා නම් ඒකට නිසි උත්තර දෙන්න අද දවසේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා. ප්‍රශ්නේ අපි විග්‍රහ කරනවට අමතරව ප්‍රශ්නෙට උත්තරෙත් අපි පෙන්වලා දුන්නා. අපි බලධාරීන්ගෙන් ඉල්ලුවේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සංවේදී වෙන්න, මේ ප්‍රශ්නෙට සැබෑ උත්තර දෙන්න කියලා. නමුත් අපිට පේන්න තියෙනවා, අපිට දකින්න ලැබෙනවා බලධාරීන් සැබෑ උත්තර දෙනවා වෙනුවට අඳුරේ අතපත ගාමින් ඉලක්ක කරමින් මේ ප්‍රශ්නේ මගහරින්න විවිධ කටයුතු කරමින් ඉන්නවා. තමන්ගේ හෙංචයියෝ දාලා, තමන්ගේ දේශපාලන අතවැසියන් දාලා මේ ප්‍රශ්නේ ඇත්ත ප්‍රශ්නයක් නෙමෙයි කියලා, මේ ප්‍රශ්නේ ව්‍යාජයක් කියලා, වෛද්‍යුන් රට හැරදාලා යාම කියන එක මිත්‍යාවක් කියලා, මෙහෙම සංඛ්‍යාලේඛන වැරදියි කියලා එක පැත්තකින් මේ ප්‍රශ්නේ අටගහන්න උත්සාහ කරමින් ඉන්නවා තමන්ගේ හෙංචයියන් ලව්වා. අනිත් පැත්තෙන් සැබෑ උත්තර වෙනුවට ව්‍යාජ උත්තර ඉදිරිපත් කරමින් ඉන්නවා. අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් ඇමතිවරයාගේ ආශිර්වාදයත් එක්ක මේ ප්‍රශ්නෙට සැබෑ උත්තර වෙනුවට තහංචි දාලා, තහනම් කරලා, දඩ ගහලා වෛද්‍යුන් රට ඇතුලේ තියාගන්න ඕනයි කියන ආකල්පයෙන් කටයුතු කරනවා. අපි සපත කළා කියනවා රජ වෛන්දාරින්ග සංගමයේ මධ්‍යම කාරක සභාව විදිහට ඒකමතිකවද තීරණය කළා. ඒ සම්බන්ධයෙන් ගන්න ඕනම ක්‍රියාමාර්ගයක් නීතියට පිටින් ගිහිල්ලා අනීතික විදිහට සම්ප්‍රදායෙන් පිටපැනලා පාර්ශවකරුවගේ එකඟතාවයකින් තොරව ගන්න මේ ඕනම මේ තහන්ති ජාල මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන ඕනම ක්‍රියාමාර්ගයක් දේශපාලනික වගේම නෛතික ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා නිසක වශයෙන්ම පරාජය කිරීම සඳහා අද දවසේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. එනිසා කිසිදු සැකයක් නැහැ. ප්‍රශ්නෙට ඇත්ත උත්තර තමයි අපි ඉල්ලන්නේ. තහනම් කළා, තහංචි දාලා, දඩ ගහලා මේ ප්‍රශ්න විසඳන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒකට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක තමයි අද දවසේ මධ්‍යම කාරක සභාවේ තීරණය වුණේ. ඒ වගේම තමයි අනිත් ව්‍යාජ උත්තරේ. මේ උත්සාහ කරනවා මේ මොහොතේදී වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. එහෙමනම් ඒකට උත්තරේ විදිහට හතු පිපෙනවා වගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාවල දැන් සමහර ඒවා අපි දකිනවා මේ උත්සාහ කරමින් ඉන්නේ ආගමික මතවාද අනුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කරන්න යනවා. කිසිදු පදනමකින් තොරව, කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අපේ රටේ අනාදිමත් කාලයක් තිස්සේ තිබිච්ච, අපේ රටේ කීර්තිය රැඳිලා තියෙන, ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙන වෛද්‍ය අධ්‍යාපනයේ කුණුකූඩට යවලා, වෛද්‍ය අධ්‍යාපනයේ වලපල්ලට යවලා මේ වෛද්‍ය අධ්‍යාපනයේ කිසිදු අධ්‍යයනයකින් තොරව පුළුල් කරන්න මේ ගෙන යන වැඩපිළිවෙල හරහා උත්තර දෙන්න. දැන් අපි හිතමු ඒක පිළිගත්තා කියලා. නමුත් වෛද්‍ය පීඨයකින් වෛද්‍යවරයෙක් බිහි වෙන අවුරුදු 6ක් යනවා. ඒ කියන්නේ මේ ව්‍යාජ උත්තරය හරහා බලධාරීන් කියන්නේ අවුරුදු 6ක් යනකම් මේ ප්‍රශ්නේ මෙහෙමම තියෙන්න කියලාද? අවුරුදු 6ක් යනකම් මිනිසුන්ගේ ජීවිතවලට වෙලා තියෙන තර්ජනය ඒ විදිහටම තියෙන්න කියලාද? එහෙනම් මේවා ව්‍යාජ උත්තර. තුන්වෙනි එක මේ අය උත්සාහ කරනවා ව්‍යාජ උත්තර විදිහට ඉදිරිපත් කරන්න. පිටරටින් දොස්තර ලංකාවේ අඩු නම් පිටරටින් වෛද්‍යවරු ගෙන්නමු. අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ආරම්භක වැටුප රුපියල් 88,000යි. කොයි රටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් සුසුකම් තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් මේ ලංකාවට ඇවිල්ලා රුපියල් 88,000ට වැඩ කරන්න කැමති වෙන්නේ? විශේෂඥ වෛද්‍යවරයෙක් ගෙන්නන්න පුළුවන් අඩුම ගානේ මිලියන 3-4 පඩියක් දීලා. ඉතින් අපි කියන්නේ වෙන රටකින් මිලියන 3 වෛද්‍යවරයෙක් ගහලා මිලියන 3-4ක් වැටුප් දීලා ඒ වෛද්‍යවරයාගේ සේවය යොදනකොට අපේ රටේ තියෙන මුදල් ටික නෙමෙයි දෙන්නේ. අපි විදේශ විනිමය සංචිතවල ලොකු ප්‍රශ්නක ඉන්නේ කියලා ආණ්ඩුවම කියනවා. එහෙමනම් මේ රටේ වෛද්‍යරු ටික රඳවා ගන්න යම් ආයෝජනයක් කරන එකද කළ යුත්තේ? එහෙම නැත්නම් විදේශ රටවලින් වෛද්‍යරු ගෙන්වනවා වගේ ව්‍යාජ උත්තර ඉදපත් කරන එකද? එහෙනම් ඉතාලම පැහැදිලිව රජයේ වෛන්දාරින්ග සංගමේ මධ්‍යම කාරක සභාව විදිහට අද දවසේ ඒකමතිකව තීරණය කළා මේ ව්‍යාජ උත්තර, මේ බොරු බේගල් ටික සම්පූර්ණයෙන්ම දැඩි ලෙස පිළිකුලෙන් යුක්තව ප්‍රතික්ෂේප කරන්න ඒ වගේම හෙලා දකින්න. ඒ අනුව තමයි අද දවස් තීරණය කළේ මේ සමස්තය සම්බන්ධයෙන් අපේ අප්‍රසාදය පළ කරන්න. ඒ අනුව මේ අරන් යන මේ සංයමය තවත් මේ විදිහට අපි ඉස්සරහට ගෙනියනවාද නැද්ද තීරණය වෙන්නේ. මේ අපේ ඉවසීම කොතනද කෙලවර වෙන්නේ, රතු කට්ට කොතනද තියෙන්නේ කියලා කෙලවර තීරණය වෙන්නේ බලධාරීන්ගෙන් ඉදිරි සතිය ඇතුළත දෙක ඇතුළත ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඒ නිසා අපි එළඹෙන සතිය දෙවෙනිදායින් ආරම්භ වෙන සතිය මහජනතාව දැනුවත් කිරීමේ සතියක් විදිහට අපි ප්‍රකාශයටපත් කරනවා. ලංකාව පුරා සියලුම තැන්වල සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය පාවිච්චි කරලා, මේ මාධ්‍යන් දෙකම පාවිච්චි කරලා දිවයින පුරා අත්පත්‍රිකා දසලක්ෂයක් සියලුම ප්‍රධාන රෝහල් ආශ්‍රිතව, ප්‍රධාන නගර ආශ්‍රිතව, දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල් ඇතුළු අපිට ළඟා වෙන්න පුළුවන් සියලුම තැන්වලට ළඟා වෙලා මහජනතාවට මේ සම්බන්ධයෙන් වෙන්න යන හානිය, අවසානයේදී රෝගී ජනතාවගේ ජීවත් වීමේ අයිතියට මේ හරහා එල්ල වෙන
මරු පහර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරලා බලපෑම් කණ්ඩායමක් විදිහට ඒ අයට පණිවිඩයක් දෙන්න අවසානයේදී මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳන්න පාලකයන්ට අවශ්‍ය කරන බලපෑම කරන්න. එහෙනම් ඒ දැනුවත් කිරීම සතිය අපි දෙවෙනිදා ආරම්භ කරනවා. ඒ වගේම දැනට අපි ආරම්භ කරලා තියෙන දේශපාලකයන්, කැබිනට් ඇමතිවරුන්, බලධාරීන්, ආගමික නායකයන් ඇතුළුව සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සහ උද්දේශන වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න. එතනින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ තවත් තීව්‍ර තලයකට ගෙනියන්න අපි අද දවසේ තීරණය කළා. ඒ තමයි මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බලධාරීන් අසමත් වෙනවා නම් අපිට තීරණයක් ගන්න වෙනවා. ඒ තීරණය අපි කවදාවත් ගත්තේ නැති විදිහ තීරණයක්. ඒ තමයි අපි දැන් ඉදිරි සතිය දෙක ඇතුළත දිවයින පුරා හැම දිස්ත්‍රික්ක මට්ටමෙන්ම මේ වැසියාමට ලක් වෙලා තර්ජනයට ලක් වෙලා තියෙන රෝහල් පිළිබඳ තොරතුරු එකතු කරනවා. එහිදී ඒ තොරතුරු මත පදනම් වෙමින් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදිහට අද දවසේ තීරණය කළා. පර්යන්තයේ තියෙන වැසියාමට තර්ජනය වෙලා මේ වෙනකොට අඩපණ වෙලා තියෙන රෝහල්, මොකද මේ වෙනකොට අපිට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රධාන රෝහල් ටික හොඳින් පවත්වාගෙන යනවාද නැත්නම් හැමතැනම ප්‍රශ්න ඔඩු දුවනකම් බලන් ඉන්නවාද? එහෙනම් අපිට මධ්‍යම බෙහෙත්ශාලා වලින් ආරම්භ වෙලා කුඩා මට්ටමේ දිස්ත්‍රික් රෝහල් දක්වා යන ඒ තැන්වල ක්‍රියාත්මක වෙන්න බැරි තියෙනවා. ඉස්පිරිතාලේ පැරසිටමෝල් පෙත්තක් නැත්නම්, ඉස්පිරිතාලේ ඇමොක්සිලින් කරලත් නැත්නම්, ඒ තැන්වල ඉන්නන වෛද්‍යවරු පස් දෙනාගෙන් එක වෛද්‍යවරයෙක් නම් ඉන්නේ, සිටියුතු අනුමත ගාන පහයි එක්කෙනායි නම් ඉන්නේ. ඒ වගේ තැන්වල අපිට ඒ වෛද්‍යවරයා තියලා තේරුමක් නැහැ. ඒ වෛද්‍යවරයාත් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදිහට ඒ කුඩා පර්යන්තයක වලින් ඉවත් කළා. ප්‍රධාන රෝහල් වලට අපි අනුයුක්ත කරනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදිහට. ඒ හින්දා ජනතාවට දෙන පණිවිඩය තමයි අකමැත්තෙන් වුණත්, කනගාටුවෙන් වුණත්, ඔබේ ගමේ තියෙන මධ්‍යම බෙහෙත්ශාලාව ඩිස්පෙන්සරිය වහලා දාන්න අපිට සිද්ධ වෙයි. ඔබේ ගමේ තියෙන දිස්ත්‍රික් රෝහල, කුඩා දිස්ත්‍රික් රෝහල, කලින් තිබිච්ච ග්‍රාමීය රෝහල කටයුතු නවත්තන්න අපිට සිද්ධ වෙයි. මේ තත්ත්වයට විසඳුම් දෙන්න බලධාරීන් කටයුතු කළේ නැත්තම්, මොකද ඒ තැන්වල වෛද්‍යවරු තියලා වැඩක් නැති වෙනවා. බෙහෙත්තුත් නැත්තම්, පරීක්ෂණයක් කරන්න උපකරණ ටිකක් නැත්තම්, ටෙස්ට් කිට්ස් ටිකක් නැත්තම්, ඒ ප්‍රතික්‍රියක ටිකක් නැත්තම් මොකටද වෛද්‍යවරු එතන තියන්නේ? උදාහරණ විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන විලච්චිය, තන්තිරිමලේ වගේ රෝහල් අපි අරගෙන ඉන්නේ මොකටද? අනුරාධපුරයේ රෝහල් අපිට ක්‍රියාත්මක කරගන්න බැරි නේද? ඒ හින්දා ඒ තැන්වලට අපිට තීරණයක් ගන්න වෙයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇතුළේ මේ සියල්ල අපේ ශාඛා සංගම් හරහා ඉදිරි සති දෙක ඇතුළත කරන සමීක්ෂණයකින් එන තොරතුරු මත පදනම් වෙලා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදිහට ඉදිරි සති දෙකෙන් ඔබට තීරණය කරනවා. මේ රටේ මේ වෙනකොට අකර්මණ්‍ය වෙලා තියෙන වෛද්‍යවරු තවදුරටත් ඒ තැන්වල තියලා වැඩක් නැති, වෛද්‍යවරු සිටිය යුතු ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුවෙන් තියෙන ඒ සියලුම රෝහල් සහ කුඩා තියෙන මධ්‍යම බෙහෙත්ශාලා ඇතුළු තැන් සම්බන්ධයෙන් සේවාවන් ලබා දීම සමාලෝචනය කරන්න. අකමැත්තෙන් ගන්න වෙන තීරණයක්. නමුත් ඒ තීරණය අපි අද ගත්තේ නැත්නම් එහෙම හෙට දවසේ ප්‍රධාන රෝහල් ටිකක් වැහෙන තත්ත්වෙට මේක ගමන් කරනවා. ඒක වළක්වා ගැනීම සඳහා කුඩා රෝහල් ටිකේ, මධ්‍යම බෙහෙත්ශාලා ටිකේ ඒ සේවාවන් සීමා කිරීම සම්බන්ධයෙන් වෙන බරපතල තීන්දුවක් අපි එළඹෙන සති දෙකින් අනතුරුව රජවෙන්දාරින් සංගම විදිහට ප්‍රකාශයට පත් කරනවා. රෝහල් වල විස්තරත් ඇතුළුව. ඒ වගේම තමයි අනිත් ප්‍රධාන ප්‍රශ්නේ තමයි අන්තිමට වෛද්‍යවරුන්ගේ කාඩ් එක, එහෙම නැත්නම් සේවක සංඛ්‍යා අනුමැතිය, එහෙම නැත්නම් සේවක සංඛ්‍යාව පිළිබඳ කාඩ් ඇප්‍රූවල් එක අනුමැතිය ලැබිලා තියෙන්නේ 2015-16 වගේ කාලේ. අවුරුදු 8ක් විතර වෙනවා සේවක සංඛ්‍යාව යථාවත් වෙලා නැහැ. 2015 යම්කිසි රෝහලක අනුමත වෛද්‍යවරු 10 දෙනා නම් හිටියේ. අදේ ජනගහනයේ වැඩිවීම, ඒ වගේ මේ රෝහලේ අලුතෙන් ඇතිවෙච්ච ඒකක විශේෂඥ වෛද්‍යවරු අලුතෙන් ඇවිල්ලා තියෙනවා, අලුතෙන් යුනිට්ස් හැදිලා තියෙනවා. නමුත් කාඩ් එක 10ම තමයි අපි වැඩ කරන්නේ. 2015 10ෙන් තමයි අදත් 10ෙන්, නමුත් සේරම සේවාවන් ටික පුළුල්ලා තියෙනවා. එන්න මේ සියලුම තොරතුරු සමාලෝචනය කළා අපිට තීරණයක් ගන්න සිද්ධ වෙනවා එළමෙන සති දෙකෙන් පස්සේ. මේ රෝහල් ටික විශේෂයෙන්ම මේ අන්තිමට කාඩ් එක අප්ඩේට් කරලා දෙන අවුරුදු 8කට කලින්, නමුත් සේවාවන් මේ අවුරුදු 8 ඇතුළත යුනිට්ස් අලුතෙන් දෙක තිබිච්ච එක හතර වෙලා, අලුතෙන් විශේෂඥ වෛද්‍යවරු 3 දෙනා හිටපු තැන දැන් 5 දෙනෙක් ඉන්නවා. ඒ සියලුම තැන්වල ඒ සේවාවන් සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්නනවා. වෙන වචන වලින් කිව්වොත් එහෙම අලුතෙන් අන්තිමට යථාවත් වෙච්ච අවුරුද්ද තියෙනවා නම් ඒ අවුරුද්දෙන් පස්සේ යම් යම් ඒකක පුළුල් වුණා නම් ඒ ඒකකවල සේවාවන් සමාලෝචනය කරලා ඒවා සේවාවන් සීමා කිරීම සම්බන්ධයෙන් වෙච්ච බරපතල තීන්දුවක් අපිට එළඹෙන සති දෙකෙන් පස්සේ ගන්න සිද්ධ වෙනවා. ඒ හරහා රෝගීන්ට අපහසුතාවයක් වෙයි. නමුත් දීර්ඝකාලීනව සෞඛ්‍ය පද්ධති රැක ගැනීම සඳහා අපිට කටයුතු කරන්න නම් බලධාරීන්ගේ පැත්තෙන් තාමත් නිදාගෙන නම් ඉන්නේ, අඩුම ගානේ කාඩ් අප්ඩේට් කාඩ් අප්‍රූවල් එකවත් අරන් දෙන්නේ නැත්නම් අනුමත සේවක සංඛ්‍යාව ඉල්ලීම් කරලා තියෙද්දි විවිධ ප්‍රශ්න දාලා මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්, මැනේජ්මන්ට් සර්විස් කමිෂන් එකේ වෙන්න පුළුවන්. ඒ තැන්වල මේවා හිර කරගෙන ඉන්නවා නම් දැන් උදාහරණ විදිහට කොළඹ අවටම තියෙන පොරණ මූලික රෝහල අද දිස්ත්‍රික් මහ රෝහලක්.
අවිස්සාවේල රෝහලද දියුණු වෙලා තියෙනවා. නමුත් 2015 තිබිච්ච කාඩ් එකකින් සමහර අවි හොරනනම් ඊටත් කලින් 2013 අවුරුදු 10කට කලින් කාඩ් එකකින් තමයි අද දුවන්නේ. ඒත් මෙහෙම දුවන්න බෑ මේ පද්ධතිය. අවසානයේදී වෛද්‍යවරු විඩාවට පත් වෙන එක දැන් ඔබ දැක්කා ඉතාලම අවාසනාවන් සිදුවීම් වෙනවා. වෛද්‍යවරු 6 දෙනා ඉන්න තැනින් වෛද්‍යවරු 3 දෙනා නම් ඉන්නේ. අවසානයේදී වෛද්‍යවරුන්ට පැය 24ක් වැඩ කරන්න වෙනවා. එයාගේ පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය ගැනත් එයාට බලන්න වෙලාවක් නැහැ. අවසානයේදී ජීවිතවලින් වන්දි ගවන්න වෙන රෝගීන්ට අමතරව වෛද්‍යවරුන්ටත් මේ හරහා ජීවිතවලට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ මෑත කාලීන මහනුවර ඇති වෙච්ච අවාසනාවන් සිද්ධිය වගේ දෙයක්. එහෙනම් මේ අනවශ්‍ය විඩාව, මේ අනවශ්‍ය තෙහෙට්ටුව වෛද්‍යවරුන්ගේ සේවා පරිසරය යථාවත් නොකිරීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වයක් විදිහට අද දවසේ අපි හඳුනාගත්තා. ඒ අනුව මේ සියලුම තත්ත්වයන් එක මේ අලුතෙන් ඇති වෙච්ච යුනිට්ස්, එහෙම නැත්නම් මේ කාඩ අන්තිමට කාඩ ඇප්‍රූවල් ලැබිච්ච අවුරුද්දෙන් පස්සේ විවෘත කරපු යුනිට් සම්බන්ධයෙන් සමහර යුනිට්ස් අපිට වහලම දාන්න වෙයි, සමහර යුනිට්ස් වල සේවාවන් සීමා කරන්න වෙයි, සමහර ඒවා අපිට 8-4 විතරයි හවස 4න් පස්සේ නවත්තන්න වෙයි. මේ සියලුම තීරණ අපිට ප්‍රකාශයට පත් කරන අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදිහට එළමෙන සති දෙකේදී මේ කරන සමීක්ෂණයේ ප්‍රතිඵලත් එක්ක. ඒ වගේම තමයි අපි අද දවස් තීරණය කළා අපි වෛද්‍යවරු විදිහට ලෑස්ති එන්න කොළඹට, කොළඹ වටලන්න 11 වෙනිදා දවස ලියලා තියාගන්න. ඉතිහාසයේ කවරදාවත් නැති වෙච්ච විදිහට අපි සේවාවන් පවත්වා ගන්න යන ගමන් එන්නේ සංකේතාත්මක විදිහට. කොළඹට එනවා වෛද්‍යවරු, ලංකාව පුරාම ඉන්න වෛද්‍යවරු මේ ප්‍රශ්නයට 11 වෙනිදා වෙනකොටත් බලධාරීන් මේ විදිහම බොරු උත්තර නම් දෙන්නේ. මේ විදිහටම බොරුවට නිදාගෙන ඉන්නවා නම් ඒකට උත්තරය අපි දෙනවා 11 වෙනිදා. ඒ හින්දා කොළඹට අපි එනවා බස්නාහිර පළාතේ වෛද්‍යවරු ප්‍රධාන වශයෙන්ම, ඊට අමතරව දිවයින පුරා ඉන්න සියලුම වෛද්‍යවරු කේන්ද්‍ර කරගෙන සංකේතාත්මක විදිහට කොළඹ අපි දැවැන්ත විරෝධතා වැඩසටහනක් ලැහැත්ති කරනවා 11 වෙනිදා. ඒකට ලැබෙන උත්තරය එක තමයි එතනින් එහාට යන තීරණාත්මක තීරණ වලට අපි එළඹෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි කියනවා බබා පාට් එක ඉවර කරන්න. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ දක්වා කළා තියෙන බොරුව කියන එක අපිට ඔප්පු වෙලා තියෙනවා. ප්‍රශ්න වලට උත්තර අපි ඉල්ලුවා, නමුත් තාමත් නිදාගෙන ඉන්නවා. ඒ හින්දා කරුණාකරලා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා 11 වෙනිදා වෙනකන් අපි කල් දෙන්න. කරුණාකරලා ඇත්ත ප්‍රශ්න ටික විසඳන්න. අමාත්‍යාංශය ඇතුලේ පරිපාලනයේ තියෙන ප්‍රශ්න ටිකවත් විසඳ ගන්න තාම ඇමතිවරට බැරි වෙලා තියෙනවා. ඒත් ඒ වගේ සෞඛ්‍ය ඇමතිවරයෙක්ගෙන් රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඇතිතරම් ඉවසුවා. ඖෂධ ප්‍රශ්නය ගැන අපි විසඳුම් යෝජනා දුන්නා. මොනවද කරලා තියෙන්නේ? අද වෙනකම් මේ හැමදාම ඖෂධ 200ක් නැහැ කියලා කීකේ ඉන්නව ආරෙන් එතනින් එහාට ප්‍රශ්න විසඳලා නැහැ. ඒ හින්දා අපි ඇමතිවරයාට බරපතල අනුතුරු ඇඟවීමක් කරනවා. මේක අපේ අවසන් නිවේදනය. 11 වෙනිදා වෙනකොට මේ ප්‍රශ්නේ විසඳන්න ඇමතිවරයාට බැරි වුණොත් එහෙම තීරණාත්මක සටනකට අපිට යන්න සිද්ධ වෙනවා. මේ අනුතුරු ඇඟවීම මධ්‍යම කාරක ස්වභාවයකට ඒකමතික තීරණයක් එක්ක. ඒ නිසා ඇමතිවරයා සහ ඉන් ඔබට සින්න බලධාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් 11 වෙනිදා තියෙන තත්ත්වය සමාලෝචනය කළා. අපිට විරෝධතා මාලාවක්, අඛණ්ඩ විරෝධතා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න අද දවසේ මධ්‍යම කාරක ස්වභාව තීරණය කළා. මේ සියලු ප්‍රතිඵලත් එක අනිත් පැත්තෙන් දෙන ඉඟිය තමයි 11 කියන්නේ තීරණාත්මක දවසක්. 11න් පස්සේ වැඩ වර්ජනද, ඊට පස්සේ එතනින් එහාට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ගද, එතනින් එහාට පස්සේ මධ්‍යම කාරක ස්වභාව ගන්න තීරණද, ඒ සියල්ල සම්බන්ධයෙන් පෙළ ගැහිම සිද්ධ වෙනවා. ඒ නිසා අපි බලධාරීන්ට අනුතුරු වංග වෙනවා. අපේ ඉවසීම නිවටකමක් විදිහට ගන්න එපා. අපේ මේ තියෙන සංයමයේ නිවටකමක් විදිහට ගන්න එපා. මේ ඉවසීමේ සීමාවක් එනවා. ඒ සීමාව වෙච්ච දවසට මේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ විදිහට නිදාගෙන ඉන්න බලධාරීන් පද්ධතියට වෙන හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගන්න ඕන කියන එක රජයේ වෛද්‍යාරික සංගම විදිහට අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.